ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයේ අනුව පිහිටවනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මංගල රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වුණා. කතානායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විතයි. කතානායක අගමැති සහ විපක්ෂ නායක නිලබලින් එහි සමාජිකයන් ලෙස පත්වනවා. ඊට අමතරව ජනාධිපතිවරයාට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට ව්‍යවස්ථා සභාව සඳහා නියෝජිතයින් පත් කිරීමේ බලය හිමිවන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතාත් ආණ්ඩුවේ නියෝජිතයා ලෙස සාගර කාර්යවසම් මහතාත් විපක්ෂ නියෝජිතයා ලෙස කබීර් හෂී මහතාත් නම් කර තිබෙනවා. කෙසේ වෙතත් සුළු පක්ෂවලින්ද නියෝජිතයෙකු නම් කළ යුතු අතර එම පක්ෂවල එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් මෙතෙක්ේ සඳහා සමාජිකයෙකු නම් කර නැහැ. ඊට අමතරව ආණ්ඩුවේ සහ විපක්ෂයේ එකඟතාවයෙන් සිවිල් සමාජ නියෝජිතයින් 3 දෙනෙකුද නම් කරනවා. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර හා ආචාර්ය දිනේෂා සමරරත්න යන අයයි ඒ සඳහා නම් කර තිබෙන්නේ. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ වගකීම තමයි ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ඇතුළුව රජයේ ඉහළ නිලතලවලට පත්කරන ලබන නිලධාරීන්ගේ සුදුසුකම් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, ඒ වගේම කොමිෂන් සභාවලට සුදුසු කොමසාරිස්වරුන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ ලබා දීම. අද දිනේදී සාකච්ඡාවට භාජනය කරනවා ඇති බොහෝ දුරට මේ වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන අබැර්තුවක් එය පිරවීම පිළිබඳව, ඒ වගේම කොමිෂන් සභාව විදියට ගත්තොත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ හැර දැනට පවතින කොමිෂන් සභාවල් වල ඉන්න කොමසාරිස්වරු නැත්නම් සමාජිකයන් වැඩ බලන කොමසාරිස්වරු විදියට තමයි කටයුතු කරන්නේ. ඒ අනුව අලුතෙන් ස්ථිර වශයෙන් කටයුතු කළ යුතු කොමසාරිස්වරුන් පත් කිරීමට නියමිතව තිබෙනවා. දැනට මැතිවරණ කොමිෂන් සභාවේද නිල කාලය අවසන් වෙ ඇති අතර අද දිනේ ඒ සඳහා නියෝජිතයින් පත්කර මැතිවරණයේ කඩා කප්පල් කිරීමේ සැලසුමක් ඇති බවටද විපක්ෂ නායකවරයා ඊයේ පැවසුවා. අපිට එක එක කතා බහ ඇහෙනවා ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිෂමේ වෙනස් කිරීම සිදු කරලා සමාජිකය වෙනස් කරලා මේ මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කරන්නට හදනවා කියන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම මොනියම් හෝ ආකාරයකින් පාවිච්චි කරොත් මැතිවරණය කඩා කප්පල් කරන්න අපි එය සහමුලින් පරාජය කරන්නට සැදී පැහැදී සිටිනවා. 21 වෙනි සංශෝධනයේ ගේන අවස්ථාවේදී මතක ඇති ගිය අවුරුද්දේ මැයි මාසේ 21 වෙනිදා තමයි මේ කාර්යය මම ආරම්භ කරේ. ඒ වෙලාව වෙනකොට මැතිවරණ කටයුත්තක් පිළිබඳව සාකච්ඡාවක් හෝ වෙනෙනතෙක් මානයක මැතිවරණයක් තිබුණේ නැහැ. මේක රටේ ජාතික අවශ්‍යතාවයක් විදිහට සලකලා ගෙනාවේ. ඒක නිසා තමයි සියලු පක්ෂ මේකට අත ඉස්සුවේ. ඒකම මැතිවරණ කොමසාරිස්වරුන් අස්කිරීමක් කියලා දෙයක් නැහැ මෙතන. සෑම කොමිසමකම අධිකරණ සේවා කොමිෂමේ හැර වැඩ බලන කොමසාරිස්වරුන් විදිහට තමයි ඉන්නේ. ඉතින් තීන්දුව කරන්න ඕන අලුතෙන් පත් කරනවද, කවද්ද පත් කරන්නේ, කවුද පත් කරන්නේ කියන එක ව්‍යවස්ථාදායක සභාව සාදීනෝ කටයුතු කිරීම මගින් සිදු කර යුතු කටයුත්තක්. ඒකේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම ඉන්නවා. මේ අතර අද පැවති ව්‍යවස්ථාදායක සභාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බවටයි වාර්තා වන්නේ.